अरे मामा इतनी दम दाना इतना टिक मामा आई तनी इंकर लहरी दाना रिकॉर्डिंग ने कफ़ी ने करने दिया ने रिकॉर्डिंग ने को ऑफ़ फिरान अरे ඊළඟ දවසේ පුතේ ওই মুলටි එක අපි කට්ටි එනකම් බලන් හිටිට කමන්නේ මම රෙකෝඩින් එක ඔෆ් කරන්න යයි නා නැත්නම් ආයි මට පාඩම් වෙනම කරන්න වෙනවා අකු නැති ළමයිට හරි පුතේ ෂෙයා වෙලා නැහැ තියෙන දැන් ප්‍රেজෙන්ටේෂන් එක ඔව් නේද ඔව් සර් ඔව් සර් ඔව් සර් හරි එක් මිනිත් පුතේ නෝට් එක දාගම් මේක पुते मेके तव एक खेला नहीं मैं हर एक मैं अवसान किया नोट वेड पाटी क्या मैं क्या पेर हर पुते मुल मल आगम वेड पता दी मैं इट पास पैदल के रहा इट पास दिन पे अपे ट्यूटे पास पिटे वेड पता दी एक मंटली आगम मैं इट पास पैदल की रिमा करना वेड पता मेट लिया दी दर पड़ेगा एक मंट लिया वेड पता दी रिकॉर्डिंग दाने यूट्यूब दी अदोट सब हदल दाने मुड़ी मैं इक मैं मोहर के उसे मेट अभी दाहे अवसर दिखना हाड़ हाड़ी तेरने भय अभी मीटत अड़े लोकूट मेदे वाले हेमदेम कथा करना क्या दिन पड़ी हरी अवबोध पाड़म गए मंगेकाय मे पाड़ी करें वेपुर दाहे अवसर पाड़ी कदम पंती करें अरे लीलिवर वेरी गुड කවුද සර් ග්‍රැෆික් ක්ලාස් එක කරන්නේ නැද්ද 10 වසරදී කවුද මේ ආර දෙන්නේ ප්‍රමුදි පුතේ කරන ග්‍රැෆික් ක්ලාස් එකක් ඔය කට්ටියට ඔක්කොටම පොදුවි පටන් ගන්න එකක් මම ඒක විස්තර දාන්නම් ගෲප් එකට ඒක කරද්දි මමත් කරනවා කම්පියුටර් එකෙන් හින්දා හොඳට තේරෙනවා ඔව් පුතේ අපි අනිවාර්යයෙන්ම ග්‍රැෆික් ක්ලාස් එකක් और कटरी जॉइन दें ऑनलाइन कोर्स मेरे खाली करें अनिवार्य में गेदर कंप्यूटर का तीन नैतू नंबर अपराधी करें कंप्यूटर गत खाले गट ना पंती ग्राफिक क्लास करना खाले गट करना जॉइन ऑनलाइन करना अनिवार्य में गेदर कंप्यूटर का तीन पे नैतू ना करने का अपराधी इकने फैक्ट्री करें तो कोर्स अपराधी ने खाली इकंदा अपे क्लास के पे सर पड़ा क्लास तीन कंप्यूटर्स एक खाले गट करें तो फैक्ट्री आट करना पुलवा एक यह विस्तार पे इस ऑनलाइन करने का पटांग मे विद्य के लिए दी मेनो एक आगे कंप्यूटर कंप्यूटर का स्क्रीन का शेयर करना दिनों वैदिक भी पाड़ करें मित्र की वेडपताकिया कद दीमान तलेक सिरास्तीर अभी कथा करें सिरास्तीर सह रोज कुलम सह रोज पेली सह तीर वाली समित अरे कुछ पुंच कोश गोडक अभी ये वेडपताकिया इतने वाई कोश विशाल प्रमाण मैं वेडपत निर्माण तीन अरे मैं आई पड़ा एक्सएल कटेनोते वेडपत की पेन तीन मे विशाल जाल एक हरहट मे वगे प्रमाण तीन पहलट मे वगे प्रमाण तीन मे मेचर को प्रमाण वेडपत कीलिए वेडपत सह तवे का तीन मेके वर्कशीट सह वर्क बुक पे मे वर्कशीट पुतक हर एक पीटे दिता आप ट्यूट ट्यूट उदाहरण मेकन तेरूंगा हर सर हर एट मेक तेरूंगा पुंच मेकिया
දැන් පුතේ මේ ටියුට් එක පොතක් වගේ වැඩපොත හරිද වැඩපත සහ වැඩපොත කියන වචන දෙකක් තේරෙනවද වැඩපොත වැඩපත පයන්නයි තයන්නයි එකක් පොත කියන එක තව එකක් හරිද පොතක් ගත්තොත් මේ විදිහට තියෙන්නේ වැඩපොතක් කියන්නේ මේ වගේ පෙරලන්න පුළුවන් පොතක් ඒතර වැඩපත කියන්නේ පුතේ ඒක ඇතුලේ තියෙන එක කොළයක් හරිද මේ කියන දේ තේරුම් ගන්න වැඩපොත කියන්නේ මේ සම්පූර්ණ පොතට හරිද ඒතර වැඩපත කියන්නේ වර්ක්ෂීට් එකක් කියන්නේ මේක ඇතුලේ තියෙන එක කොළයක් අපිට මේකට කොළ ඇඩ් කරන්න පුළුවන් පොතේ ප්‍රමාණය අපිට වැඩි කරන්න පුළුවන් අවශ්‍ය විදියට ඒතර වැඩපොත සහ වැඩ පත කියන එක දෙකක් වර්ක්ෂීට් එක සහ වර්ක්බුක් එක වර්ක්බුක් එකක් කියන්නේ පොතට වර්ක්ෂීට් එකක් කියන්නේ ඒකේ තියෙන තනි කොළයකට දැන් මේ අපි කතා කරන්නේ වර්ක්ෂීට් එකක් ගැන ඒ කියන්නේ මේ Excel වල තියෙන එක කොළයක් ගැන පුතේ අපිට මෙන්න මෙතනින් පේනවද මේ ෂීට් කියලා තැනක් තියෙනවා මේ තියෙන්නේ මෙන්න මේ ෂීට් එක ළඟට ගියාට පස්සේ මෙතන පෙන්වනවා ෂීට් 1 ඒ කියන්නේ පුතේ පොතක නම් පොතේ පළවෙනි පිටුව එක පිටුව පොතේ එක පිටුවක් ඊට පස්සේ මෙතනින් අපිට පිටු ඇඩ් කරන්න පුළුවන් පිටු 2 පිටු 3 ඒ කියන්නේ පුතේ මේ අර දසලක්ෂ ගණන් වල තියෙන පිටු තව ඇඩ් කරන්න පුළුවන් මේ එක පිටුවක තමයි දසලක්ෂ ගණනක් තියෙන්නේ හරිද මේ පළවෙනි වර්ක්ෂීට් එක ඒ කියන්නේ පොතේ පළවෙනි පිටුව අපි මේක උඩ ක්ලික් කරොත් එහෙම අපිට තව පිටු ඇඩ් කරන්න පුළුවන් දැන් මම මෙතන මේ ධන ලකුණක් තියෙන්නේ ආ ඒක උඩ මම එකපාරක් ක්ලික් කරනවා පේනවද ෂීට් 2 ෂීට් 3 ෂීට් 4 ඔය ෂීට් ඇඩ් වෙනවා ඔන්න මම පළවෙනි පිටුවේ මොනව හරි ටයිප් කරා කියලා හිතන්න ඔන්න දැන් අපේ පොතේ පළවෙනි පිටුව ඔන්න මම මොනව හරි ටයිප් කරලා දිනවා ඔන්න එක පිටුවක් බාන පුතේ දෙවෙනි පිටුවට ගියාට පස්සේ එක පෙන්නන්නේ නැහැ මොකද ඒක තව අලුත් කොළයක් මේ දැන් මේක පෙන්නන තැන වෙනස් තුන්වෙනි එකේ තව ටිකක් ඒතර අර එන්න ලොකු කොළ ගොඩාක් තියෙන පුතේ ඒ කියන්නේ එක වර්ක්ෂීට් එකක දත්ත දහස් ගාණක් ඇතුළත් කරන්න පුළුවන් ඒ වගේ දහස් ගාණක් ඇතුළත් කරන්න පුළුවන් ලොකු පොතක් මේක ඒ පොතේ එක පිටුවක් තමයි අපි වර්ක්ෂීට් එක කියලා කියන්නේ ඒ වගේ මේ අපිට මෙතනින් ඇඩ් කරගෙන යන්න පුළුවන් මේ පේනවනේ මොන තරම් ඇඩ් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ ඕන අපිට ඒක උඩ ඇඩ් කරපු ටික අයින් කරන්න ඕනද ඒක උඩ පුතේ මේ අයි මේ ඕන දැන් හිතන්න මේ හතරවෙනි පිටුව අයින් කරන්න ඕනේ කියලා මේක උඩ ක්ලික් කරලා ඩිලීට් දෙනවා මේ ඩිලීට් ඒ උඩ රයිට් ක්ලික් කරලා ඩිලීට් කරන්න පුළුවන් ඒ කියන්නේ කීබෝඩ් මවුස් එක දිනවනේ පැති දෙකක් මේ පැති දෙකෙන් පුතේ රයිට් ක්ලික් මේ පැත්ත ක්ලික් එක තමයි අපි දාන්නේ ලෙෆ්ට් සහ රයිට් කියලා දෙකක් දෙපැත්තක් තියෙනවා පුතේ කී සාමාන්‍ය අපි කීබෝඩ් එකේ මවුස් එකේ තියෙන පාට් එකත් අඳුන ගන්න ඕනේ සාමාන්‍ය කීබෝඩ් එකක තියෙන කොටස් ටික අපි ගයි කතා කරමු මවුස් එකක් ගත්තම් පුතේ ප්‍රධාන වශයෙන්ම බටන් තියෙනවා අපිට තුනක් තියෙනවා හරිද එකක් ලෙෆ්ට් ක්ලික් එක රයිට් ක්ලික් එක අපි කියනවා මේකට ස්ක්‍රෝල් වීල් එක කියලා අනිත් එක වයර් එක වයර් නැති මවුස් උත් තියෙනවා අපි යොදා ගන්න කාර්යයන් උපුතේ එක වෙනස් වෙනවා ලෙෆ්ට් රයිට් ස්ක්‍රෝල් වීල් එක දැන් මේක නම් පුතේ අර ගේමි මවුස් එකක් ඒකින්ද බටන් ගන්න වැඩි මෙතන තව තියෙනවා අපිට කන්ට්‍රෝල්ස් බටන් දෙකක් තියෙනවා මෙතන සයිඩ් එකෙන් බටන් දෙකක් තියෙනවා එතකොට ආයි මේකේ ඇතුලේ තව බටන් එකක් තියෙනවා එක ක්ලික් එකක් දැම්මොත් තව දෙයක් මේ මැද ස්ක්‍රෝල් වීල් එකේ ඩබල් ක්ලික් එකක් දැම්මොත් තව දෙයක් එතකොට බටන් තියෙනවා 1 2 3 4 5 6 7 8 9ක් තියෙනවා මේකෙන් වැඩ කරන්න පුළුවන් මේ වගේ මවුස් එක නම් පුතේ ඔය කලර්ස් ඔය හැමදේම අපිට ඕන විදිහකට වෙනස් කරන්න පුළුවන් මේ බටන් මයික්‍රෝ බටන් කියලා කියන්නේ මේ බටන් එකෙන් කරන්න පුළුවන් වැඩේ අපිට වෙනස් කරන්න පුළුවන් ගේම් එකක් ගහද්දී එතකොට අපි මොනවා හරි පවර්පොයින්ට් වලින් වැඩ කරද්දී නැත්නම් චිත්‍රයක් අඳිද්දී නැත්නම් අපි ෆොටෝෂොප් වගේ වැඩ කරද්දී මේ බටන් වලට විවිධ දේවල් අපිට ඇඩ් කරන්න පුළුවන් ෂෝට්කට් එතකොට පුතේ අපිට වැඩ ඉක්මනට කරගන්න පුළුවන් එතකොට සාමාන්‍ය අපි රයිට් ක්ලික් කරන පුතේ මේ පැත්ත හරිද ඔක රයිට් ක්ලික් කරලා තමයි ඊට පස්සේ ලෙෆ්ට් ක්ලික් කරන්න ලෙෆ්ට් රයිට් කියලා බටන් දෙකක් තියෙනවා එකකින් වෙන වැඩ වර්ග දෙකක් හරිද සාමාන්‍ය අපි පුතේ ලෙෆ්ට් ක්ලික් එකකින් කරන්නේ මොකක් හරි ඇතුළට යන්න ලෙෆ්ට් අපි ලෙෆ්ට් කියන්නේ පුතේ වම් පැත්ත බටන් එක ක්ලික් කරන්නේ සාමාන්‍ය මොකක් හරි ඇතුළට යන්න අපි ඔප්ෂන් මෙනු එකක් ගන්න නම් අපි ක්ලික් කරන්නේ රයිට් ක්ලික් කියන එක දැන් මම මෙතන කරන්නේ රයිට් ක්ලික් එක මේ බලන්න ලෙෆ්ට් නෙමෙයි කරන්නේ මෙතන උඩට ගිහිල්ලා රයිට් ක්ලික් කරනවා රයිට් ක්ලික් කරාට පස්සේ මේ වගේ පොප් අප් මෙනු එකක් එනවා ඒකේ ඩිලීට් කියන එක උඩට ගිහිල්ලා පුතේ එතකොට ආයි මම ලෙෆ්ට් එකනේ මේ ක්ලික් කරන්නේ රයිට් ක්ලික් එකනේ මේ දෙන්නේ ඊට පස්සේ ලෙෆ්ට් ක්ලික් එකක් දෙනවා රයිට් ක්ලික් කරනවා එන එකට ගිහිල්ලා ඩිලීට් ළඟට ගිහිල්ලා ලෙෆ්ට් ක්ලික් එකක් දෙනවා ඒ කියන්නේ දකුණු පැත්තේ බටන් එක ඔබනවා මෙතන ඉද්දී ඊට පස්සේ වම් පැත්තේ බටන් එකෙන් ගිහිල්ලා ඩිලීට් කියන බටන් එක උඩ ක්ලික් කරනවා අපි අංක පුතේ නෝට් එකේ ඉතුරු ටික කරායි හරි වර්ක්ෂීට් එකක් කියන්නේ මොකද්ද කියලා අපි ලියාගත්ත නේද
ඊපස්සේ සක්‍රීය කෝෂය ඉක්මනට නෝට් එක දාගමු. අපි මේව ගැන කතා කරා දැන්. සක්‍රීය කෝෂය ඉක්මනට නෝට් එක දාන්න පුතේ. ටියුට් එකේ පස්වෙනි පිටුවේ යටම කොටස. පුතේ ඉවර නම් ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න ඉක්මනට ලියමු අපි. Window you are very good and it's put a quantity hurry up lam put api me paadame iwarana paada iwarunaata passe api arduino microbit gena patan gamu neida e paadama hondai neida प्रश्नोटर finish mandak ne finish pasun hari okay very good nithat put ek mandli chamodi varai chamodyane chamodya ne tumi finish very good nithat put ek mandli hari aplama ta vinadi ek wage denna upari ek mandi varaka So now we finish. හරි පුතේ හැමෝම ඉවරයි නේද ඊළඟට ඉක්මනට ලියාගමු කෝෂලි පිනේ वाक्य देखा है रूल देखा एक पंट लिया विनाडिया कत्ते टक्कर कोश लिपने खतल तीन नोट दागम एक पंट कोश लिपने कोश लिपने හරි පුතේ ලියාගෙන ඉවරයි නේද? ඔව් නේද? පළමුව තීරුවේ අක්ෂරයත් දෙවෙනුවේ පේලියක් අංකයත් යොදා කෝෂ ලිපිණය දක්වයි. හරි ඊළඟට පුතේ නාම කොටුව සූත්‍ර තීරුව ඉක්මනට ලියාගමු. අපි මේ ටික සම්පූර්ණ කතා කරා. ටග්ගල් ලියාගමු. නාම කොටුව සහ සූත්‍ර තීරුව. පුතේ ටියුට් එක ඔය කට්ටියට මොනවද අඳින්න දේවල් නෑ ඔවා හැම එකක්ම තියෙන රූපතරහන්. තියෙනවනේ. ඔව් මන් දාලා තියෙන හැම එකක්ම ඔය යට තියෙන තනි වාක්‍ය විතරයි ලියන්න තියෙන හැම එකෙම
ඉවරයි නේද ෆිනිෂ් ඊළඟට යම් තීරු ශීර්ෂක ඉක්මනට පුතේ මේ නෝට් එකක් දාගන්න ළම අතරේ දෙනවද නැහනේ චූටි චූටි වාක්‍ය ලියන්න තියෙන්නේ මේ ටික ඉක්මනට කතා කරේ එකයි කතා කරලා එකින් එක ලියනට වැඩි ලේසියෙන් මෙහෙම ලියාගෙන යන එක සැක්කල් ලියාගම නෝට් එක තීරු ශීර්ෂක කොලම් හෙඩින් පුතේ මේක ලියාගෙන ඉවරද තෝනේද වෙලාව තමයි ලියාගෙන ඉවරද මං හිතන්නේ තාම ලියනවා ඇති කවුරක්වත් සද්දයක් නැහැ පුතේ ඇහෙන්නේ නැද නැත්නම් මං කතා කරන එක ළමයි ඇහෙනවද මං කතා කරන එක ඇහෙනවා හරි ලියාගෙන ඉවරද පුතේ මේ තීරු ශේෂය ඇහෙනවා ඉවරයි තව වෙලාව ඕනේද පුතේ මේක ලියන්න තියෙනවද තව කාට හරි මේ ටික මේක ලියාගෙන ඉවරද ඉවරයි කියලා දාලා දෙනවනේ ෆිනිෂ් හරි එහෙනම් ඊළඟට යන් අපි කවුරක්වත් ලියනවා කියන්නේ නැහැ නේද ඊළඟ පේලි ශීර්ෂක පේලි ශීර්ෂක එකගෙන වැඩපතක පේලි නම් කිරීම සඳහා වැඩපතක ඇති පේලි නම් කර ඇත්තේ 1 2 3 4 5 අර මං කිව්වේ දසලක්ෂ 48576ක් වෙනකන් දුකෝ තිබ්බේ අන්න ඒ ටික තමයි පේලි ශීර්ෂක කියලා කියන්නේ තීරු ශීර්ෂක කියන්නේ අපේ තීරු වලට දීලා තියෙන ඉංග්‍රීසි අක්ෂරය A B C D ඉඳන් එහා පැත්තේ කොනටම අක්ෂර දිගටම තිබ්බා double A triple A ඒ විදිහට යන අක්ෂර කිහිපයක් තිබ්බා අන්න ඒ විදිහට නම් කරන ඒවා තමයි තීරු ශීර්ෂක කියලා කිව්වේ අපි ටික කතා කරලා තියෙන්නේ මට නෝට් එක දාගන්න
හරි ඒකට ටයිම් එක තියි ඊළඟ එකට යන් අපි ඊට පස්සේ දෙනවා තීරුව ඉතින් තීරුව කියන තැන මේ යටින් ලියා ගන්න සිරස් දෙසර ඇති කෝෂ සමූහය තීරුවක් ලෙස හඳුන්වයි පොඩි නෝට් එකක් තියෙන ඉක්මනට දාගන්න සිරස් දෙසර ඇති කෝෂ සමූහයක් තීරුවක් ලෙස හඳුන්වයි कोश समूह या तीर क्लेश पेलिया ट्यूट तीनवा ट्यूट नीति अंदर ट्यूट कटे तीन दिस्तान पुरा मैं नोट दान ग्रूप मे विद्य नमक तीन ट्यूट संपूर्ण तीन इतना पुराणी तीन पेलीस दिशा कोश समूह पेली अक्लिशा तीरास दिशा कोश समूह पेली अक्लिशा दहावसर तीन पार्ट सी एट असूर नम अवसर अभी करण नम अवसर दिन गलि दहावसर पेपर लखन पहा लखन दहा सिलबस दहावसर सिलबस चेंज याद इवर और हयाख्यान और हयाख्यन इसराट समर कटी दहाटे अद्दी अलू सिलबस याकुलवादे हर ना चेंज खाली हरी कोरोना सत्यमेगा कोशे सह कोश परासे लिया कोशे सह कोश परासे तब एक दीन बुद्धे एक विचार लिया दी मोस लियनो लियनो इवर या मत बनो दिन अब मेटी कथा कल दीन बुद्धि मेलना सर एक नोट दी कोशे सह कोश परासे මේ පාර ළමා දිනේට අපිට දාන්න පුළුවන් තරංග මොනවද? තාම් පුතේ එහෙම අපිට නම් මොනවද දැනුවත් කරලා නැහැ. පළාත් අධ්‍යක්ෂක තුමාවත් කිව්වේ නැහැ තාම් මොනවද ගෲප් වලට මැසේජ් එකක් දාලා නැහැ ගැන. මම පොඩ්ඩක් දැනගත්තම දාන්නම්. මං ඉන්න ගෲප් වල නම් එහෙම මොනවද මැසේජ් එකක් ගියේ නැහැ මම පොඩ්ඩක් හොයලා බලලා දාන්නම්. ගොඩක් කලකට තියෙන චිත්‍ර තරගයක් නා අනිවාර්යයෙන්ම තියෙයි. कोशे सह कोश परासे कोशे तीर सह पेली इकतून इस्ताने तीर पेलीकना चेदनेशन गयानी कोश परासे वेडपति मंगार सिलेक्ट कर एरिया अने एरिया के तीन परासे दी कोश परासे दी
ප්‍රමෝද්‍යා ලියලා ඉවරයි very good ඉතින් අනිත් අයත් ඉක්මනට ලියමු Windu finish, Manda can finish, very good. If only put it. Have you not yet forgotten now for you? A galleon, walk a decadonally and tea. Put it our pretty note to Galeana the inne, Vedapotasaha, Vedapataka, Venasa, Vedapotasa, Vedapataka, Venasa, the Raliagan, the anything passi. It's rooting a duty, a print color the inne. ඊපස්සේ මේ ටික කතා කරලා ඉවර වුණාට පස්සේ අපිට වැඩ පොතේ තියෙන වැඩ ටික කරන්න තියෙන්නේ පැට්‍රිකල් ටිකට. ඊට පස්සේ අපි වැඩ පොතේ තියෙන ඇක්ටිවිටි ටික කරමු. මේ වලින් කොහොමද කරන්නේ කියලා බලමු. ඊළඟ සතියේ විදිහ අපිට පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන් උදේට. ඊපස්සේ සතියේ ඉඳන් අපි පටන් ගමු Arduino Microbit මේ පාඩම. හරි පුතේ ඊට පස්සේ ලියා ගන්න වැඩපොත සහ වැඩපතක අතර වෙනස කරුණු හතරකින් මම අර ඉස්සෙල්ලා කිව්ව දේ මෙන්න මේ කරුණු හතර ලියා ගන්න मैं अंगना एसपी फोटोग्राफी ग्रुप टेड दाना हरी पुत्र मंदा ना चट्टे कर दाना एसपी ने माँ वैडी अन्य लंगर के दिए ने उनपर गिर रहा है लाना ये ने पुत्र दमार दिए ना वैडा तेक का एसपी अन्य विलाव में हम फोन ने किन्हों एसपी ऐप पे काइंग कर लेती है नहीं मुकदर अपे काले इट वैडी बाटनो वो ගොඩ කාලෙකින් FB එකට ගියේ නැහැ. ඇප් එකෙන් ලොග් වෙලා තිනවා. ඕනම දෙයක් තිබ්බොත් විතරක් ගිහිල්ලා බලලා එනවා. ඔය FB එකම අදලා තියෙන පුතේ AI ටෙක්නොලොජි එකත් එක්ක. ඒ කියන්නේ මිනිස්සු ගියාට පස්සේ අපි යන වැඩේට මේ අන්තිම එක FB එකෙන් වෙන්නේ. සමහරක් වෙලාවට යන්නේ වෙන දෙයක් හොයන්න මොකක් හරි. ගියර පස්සේ අපිට අපි සාමාන්‍ය අපේ ෆෝන් වල අපි කරන ඒවා ට්‍රැක් වෙනවා වගේ වෙනවා. ඒ කියන්නේ AI ටෙක්නොලොජි එකෙන් අපි කරන දේවල්, අපි YouTube එකෙන් බලන දේවල්, අපි ආස දේවල් අපි දන්නේ නැති වුණාට මේ ටෙක්නොලොජි එක දන්නවා අපි ආස මොනවද කියලා. අපි ගියර පස්සේ අපිට නිකන් ඔටෝමැටිකලි අපි අර බලන පල්ලහැට යනවනේ Facebook එකේ බල බල. ඒ යන අස් එක අපි ආස ෆොටෝස් ඊට පස්සේ නැත්තම් අපි කැමති වීඩියෝ එක මොනවා හරි අපිට සජෙස්ට් වෙනවා ඔටෝමැටිකලි. ඒ කියන්නේ ඒක AI ටෙක්නොලොජි එක හරහා තමයි ඇල්ගොරිතම් එකෙන් තමයි ඒක කරන්නේ ඔටෝමැටිකලි එක වෙනවා. ඒ වුතේ AI ටෙක්නොලොජි එකේ තියෙන දියුණුව තමයි තියෙන්නේ. අපි හිතන්න ඕනේ නැති තරම් අපිව
වහරහා අපිව පාවිච්චි කරනවා. හරි, පුතේ මේක ලියාගෙන ඉවරද? ළමයි ලියාගෙන ඉවරද? තව ලියනවද? ඉවරයි. හරි, අපි ඉතුරු ටිකක් පොඩ්ඩක් කතා කරමු. දැන් කට්ටිය චුට්ටක් අඩුයි නේද? පැය දෙකමාර ඉන්න අමාරුයි හරිය ළමයිට. උපරිම පැය එකමාරයි ඉන්න ඉන්න සෙට් එකම ගොඩක් පන්ති වල එහෙම තමයි. පැය එකමාරක් ඉන්න කොහොම හරි අල්ලගෙන ෆෝන් එකේ හින්දා වෙන්නේ නැති අමාරු ඇති බලන් ඉන්න එහෙම එකකුත් තියෙනවා. සාමාන්‍ය පුතේ ඔන්ලයින් ක්ලාස් කරන්න කියන්නේ උපරිම පැය කරන්න කියන්නේ. මොකද ළමයිට එක දිගට ඇස් වලට බලන් ඉන්න අමාරු හින්දා. සමහර කාලාට දවසට පන්ති දෙක තුනක් තියෙනවා. අපිටත් අමාරුයි, පුතාලට තමාරුයි. මම දන්නේ උනාට ඉතින් ඉගෙන ගන්න ඕනේනේ. මොනවා හරි කරලා ඉතින් මේ පැය දෙක ඉවසන් ඉන්න එක කරන්න වෙනවා ඉතින් ටික කාලයක් යනකම්. හරි, පුතේ ටියුට් එකේ ඉතුරු ටික මෙතනින් පස්සේ අපිට දෙනවා. මෙන්න මේ කොටස නව වැඩපතක්. මේව කරන විදිහත් මම කියලා දුන්නා, ඒකත් කියලා දුන්නා. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ කොටස් ටික. අපි එතනින් පොඩ්ඩක් කතා කරමු මොනවද මේ තියෙන්නේ කියලා. මෙතන තියෙනවා වැඩපතක නම වෙනස් කිරීම, වැඩපතක් මොකක්ද ඇගෙමීම. අපි යන් ආයි Excel sheet එකට. හරි, පුතේ මෙතනින් වැඩපත් ඇඩ් කරන විදිහ මම කියලා දුන්නනේ. මෙතනින් අපිට ඕන තරම් worksheet ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනින් අපිට right click කරලා මේකක් delete කරන්නත් පුළුවන්. කොහොම තමයි අපි වැඩපත් ඇතුළත් කිරීම සහ delete කිරීම සිද්ධ කරන්නේ? worksheet අපිට ඇඩ් කරන්න පුළුවන්, delete කරන්න පුළුවන්. ඕන මට පුළුවන් දැන් මේ worksheet කියන එකේ මට නම වෙනස් කරන්න. ඒක පුතේ right click කරලා මෙතන තියෙනව නේද rename කියන එක. ආයික උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ keyboard එකේ දිනව පුතේ ඊතලයක් පිටිපස්සට. ඒකට අපි කියනවා back space button එක කියලා. ඒක එකපාරක් click කරාට පස්සේ අර worksheet කියන නම අයින් වුණා. මම ඒකට දානවා page number 1 කියලා දානවා. ඕන 2 කියලා දාමු. අපිට ඕකට ඕන නම් page number එකක් විදිහට අපිට මේ විදිහට දාන් යන්න පුළුවන්. දැන් ඒතර අර මම යති වෙන button එක click කරනවා පොඩ්ඩින්න. rename page ඉතින් අපිට රීනේම් කර කර පුතේ ඔක page key එක විදිහට දාන්න පුළුවන්. page 3 ඔය විදිහට page number එකක් විදිහට අපිට යන්න පුළුවන්. මේ නම sheet කියන එක වෙනුවට අපිට page අපිට ඕන නම් කැමති නම් නම පිටු කියලා දාන්න පුළුවන් අපිට. ඕන නම් පිටු 2 ඔය විදිහට පිටු 2 ඔය විදිහට ඕන නමක් දාන්න පුළුවන් පුතේ අපිට මෙන්න මේ රීනේම් එක හරහා. ඒ කියන්නේ මේක උඩ right click කරලා රීනේම් උඩ click කරනවා. ඊට පස්සේ කීබෝඩ් එකේ තියෙන පොදේ ඊතලයක් පිටිපස්සට ලකුණා. ඒ කියන්නේ ඊතලේ මෙන්න මේ අතර ඇඳලා තියෙනවා. දිගේ ඊතලයක් මෙන්න මේ අතර ඇඳපු ඊතලයක් තියෙනවා බටන් එකක්. ඔන්නම් බටන් එකක් තියෙනවා. ඒක ලියලා තියෙනවා back space කියලා ලියලා තියෙනවා. ඊතලයක් පිටිපස්සට ඇඳලා තියෙන්නේ මේ විදියට. ඔව් සර්. ඕකේ තියෙනවා back space කියලා ලියලා තියෙනවා. back space කියලා ලියලා තියෙනවා. ඔන්න ඕක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ තමයි අපි මෙන්න මේ නම delete වෙන්නේ පොදේ. ඒ කියන්නේ මෙතනට ගිහිල්ලා right click කරනවා නේ. right click කරාට පස්සේ අපිට rename කරන්න පුළුවන් උතනේ. මේකට right click කරා rename දුන්නා. back space එක එකපාරක් ලැබුවා කැමති නමක් ගහුවා මේ විදිහට. ඉතුරේ නම තමයි එතනට add වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි වැඩපතක තියෙන worksheet එකක් delete කරන්නේ, නම වෙනස් කරන්නේ. ඊට පස්සේ පුතේ අපේ තියෙනවා tute එකේ ඉතුරු කොටස කෝෂ header සව් කිරීමේ මෙවල self formatting tools. අපිට ඒක තියෙනවා පුතේ මෙන්න මේ ටැබ් වල home screen එකේ බලන්න ඔයා කොතනද ඉන්නේ කියලා. මේ ටැබ් එකේ view එකක් හරි වෙන එකක් හරි මොනව හරි තියෙනවනම් ඒ ටික පෙන්වන්නේ. අපි මුලින්ම එන්න ඕනේ home එකට. හරිද? මම home එකට ආවා. මම පොඩ්ඩක් මගේ cell ටිකත් ලොකුවට පේන්න ඉෂාර කරගත්තා. ඒකත් අපිට මේව කරන්න පුළුවන්. තව එකක් පුතේ අපිට මෙන්න මේ දැන් හිතන්න මෙන්න මෙතන මොකක් හරි වට ගන්න ඕනේ student name. මොන මම student name කියලා ගන්නවා. හරි, නම ගහලා මම මේ කොහෙන් හරි ක්ලික් කරනවා. හැබැයි පුතේ බලන්න මේ B කොටස අස්සරත් මේ ස්ටුඩන්ට් නේම් කියන එක කැල්ල ගිහිල්ලා. ඒතර එහෙම් පේන එක යතයිනේ. අපිට පුළුවන් පුතේ මෙන්න මේ තීරු පේලි අපිට ඕන ගන්නට ඇදලා මේව කරගන්න. බලන්න මේ මම මෙතන B එකයි A එකයි වෙන් වෙන තැනට ගියාට පස්සේ මේ මගේ මවුස් එකේ ලකුණ වෙනස් වෙනවා. පේනවා ඇති පුතාලට. මේ අර ඊතලයක් දෙපැත්තට වැටෙනවා. ඒතර මම එකපාරක් ක්ලික් එකක් දාලා මේක ඇදින්න පුළුවන් මේ. ඒකේ ප්‍රමාණය මම ඇද්දා. බලන්න ඒතර දැන් හරි. ඊට පස්සේ B එකේ දානවා subject mark.
සබ්ජෙක්ට් මාක් කියලා දැම්මා. ඒකත් පුතේ දැන් මේ 100 එකට කොටසක් ගිහිලා තියෙනවා. ඒක එහෙම පේන එක ඇතයිනේ. මම මෙතන බාන්නේ මේ දෙක වෙන් වෙන තැනට ගියාට පස්සේ මට මෙන්න මේ විදිහට අදින්න පුළුවන් මෙහෙට මේ. ඕනනම් B එක පොඩි කරන්න පුළුවන්. ඕනනම් B එක මේ විදිහට ලොක් කරන්න පුළුවන්. ඔය විදිහට අපිට මෙන්න මේ තීරුවක සහ පේලිය එක දිග පළල වෙනස් කරන්න පුළුවන්. දැන් හිතන්නකො පේලිය එක තව මොනවා හරි සබ්ජෙක්ට් මාක් ඔෆ් මෙදාලා හරියන්නේ නැහනේ. දෙමවා වාක්‍ය හරියන්නේ. හරි මොකක් හරි ගමන්නේ මොනවා හරි තියනවා කියලා හිතන්න කොහොම. හරි. ඒතර පුතේ ඔක දැන් දිගටනේ තියෙන්නේ. මට ඔක තව පොඩ්ඩක් ඕනනම් පේලිය දිග වැඩි කරන්න පුළුවන් බලන්න මේ මෙතනට ගියාට පස්සේ මේ පේලියේ පළල වැඩි කරන්න පුළුවන් මෙන්න මේ විදියට. පේලියේ පළල වැඩි කරලා අපිට ඕනනම් පුළුවන් මේක වාක්‍ය දෙකකට වගේ කඩලා ගන්න. මම මෙතනින් එන්ට් එකක් ගහනවා. අපිට මේ පේලියේ දිග පළල අපිට ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන් පුතේ මේ අපිට ඕන මේ වගේ තව පළල වැඩි කරන්න පුළුවන් මෙතන මේක කැමැති ගානක් ඔය කටියට ඕන ගානකට අපිට මේක අඩු වැඩි කරගන්න පුළුවන් ඊට පස්සේ පුතේ ඔකේ වෙනස්කම් කරන්න තැන් ටිකක් තියෙනවා අපිට ඒවා මෙන්න මේ හෝම් ටැබ් එකේ අපිට බලා ගන්න පුළුවන් අපි ටිකක් දැන් කතා කරමු මොනවද අපිට කරන්න පුළුවන් වෙනස්කම් කියලා පොඩි මෙසේජ් එකක් මංගාව තියෙනවා Microsoft Word කියලා වෙනම එකක් අර Excel එකේ තියෙන වගේ යොත් තියෙනවා දෙකනේ ප්‍රොබ්ලම් එක Excel එක ඔපුතේ Word එකකින් කරන්නේ අපි ලියුම් ටයිප් කරන ඒවා ඊට පස්සේ මොනවා හරි න්‍යාය පත්‍රයක් හදන ඒවා ආරාධනා පත්‍රයක් හදන්නේ අපි ඒකට යොදා ගන්න software එක තමයි Word කියන්නේ පුතේ Word එකයි Excel එකයි කියන්නේ දෙකක් Excel එක අපි use කරන්නේ ගණන් වගේ දේවල් හදන්න ඒ වගේ දේවල් වලට තමයි අපි Excel එක use කරන්නේ අපි Word එක use කරන්නේ අර මං කිව්වා වගේ වලට ඔයා පොතක් මොනවා හරි ටයිප් කරනවා නම් රචනයක් ටයිප් කරනවා නම් ඇසයින්මන්ට් එකක් කරනවා නම් ඒ වගේ දේවල් වලට අපි පාවිච්චි කරන්නේ Word එක Excel එක පාවිච්චි කරන්නේ ගණන් හදන්නේ ඒ වගේ දේවල් වලට තමයි අපි Excel එක පාවිච්චි කරන්නේ හරි ඒතුරු පුතේ අපිට මෙන්න මේ හෝම් ටැබ් එකේ තියෙනවා මෙන්න මේ මෙතන කැලිබ්‍රි කියලා එකක් වැටලා තියෙනවා ඔතන උඩ අර පල්ලෙහාට ඊතලයක් තියෙන පුතාලට පේනවා ඇති මම පොඩ්ඩක් zoom කරන්නම් පුතේ මෙන්න මෙතන බලන්න මේ මේ ඊතලයේ පල්ලෙහාට ක්ලික් කරාට පස්සේ මෙහෙම නම් ලිස්ට් එකක් වැටෙනවා මේ ෆොන්ට් තියෙන්නේ එක එක වර්ගයේ අකුරු වර්ග තියෙන්නේ අපිට සිංහලෙන් ටයිප් කරන්න පුළුවන් මේ ඉංග්‍රීසි අකුරු වර්ග තියෙන මේ අකුරු වර්ගය වෙනස් මේ සෑහෙන අකුරු වර්ග තියෙනවා අපිට මේ ඕන අපිට මේ විදිහට පෙන්වන්න දාන්න පුළුවන් මේ විදිහට මේ දැන් මෙහෙම දැම්මොත් අකුරු පෙන්වන්නේ මේ වගේ ස්ටුඩන්ට් නේම් කියන එක පේනවා ඉතින් අපිට පුතේ උතනින් කැමති ෆොන්ට් එකක් තෝරන්න පුළුවන් මේක උඩ ක්ලික් කරාට පස්සේ පුළුවන් අපිට අකුරු වල වර්ගය වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. සිංහල අකුරුද, ඉංග්‍රීසි අකුරුද, තමිල් වලින් ටයිප් කරනවා නම් තමිල්ද. මේ පේනවනේ මේ එක එක අකුරු වර්ග තියෙනවා. දැන් මේ වගේ එකක් දැම්මත් මේ විදිහට පෙන්වන්නේ අකුරු. අපිට උතේ ෆොන්ට් එක වෙනස් කරලා අපිට අකුරු වර්ගය වෙනස් කරන්න පුළුවන් මෙතනින් කැමති එකක් තෝරන්න පුළුවන්. ඕන එකක්. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, හින්දි ඕන අකුරු වර්ගය පුතේ මේ ෆොන්ට් වලට ඇතුළත් කරගන්න පුළුවන් අපිට. ඒකට අපිට මේ අකුරු වල වර්ගයේ වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ ඊතලිය උඩ පල්ලෙහාට ක්ලික් කරලා එතනින් ෆොන්ට් එකක් තෝරලා ඊට පස්සේ තියෙනවා 11 කියලා එකක් තියෙනවා මේ පේනවද ඒකට අපි කියන පුතේ ෆොන්ට් සයිස් එක කියලා අපි ඒක උඩ මේ විදිහට එකපාරක් ක්ලික් කරොත් අපිට පුළුවන් මේ ෆොන්ට් සයිස් එක අඩු වැඩි කරගන්න හිතනකො දැන් මේ ටයිප් කරන්න යන එකේ මට ෆොන්ට් එක වැඩි කරන්න ඕනේ මම ඒක සිලෙක්ට් කරන්න ඉස්සෙල්ලා හරි මේ ටයිප් කරලා දෙන හින්දා පුතේ මම ඒක සිලෙක්ට් කරගත්තා අපිට ඔක ෆොන්ට් එක වැඩි කරන්න ඕන නම් මෙතනට ගිහිල්ලා මේ විදිහට මම ලොකු සයිස් එකක් දෙනවා. බලන්න ඒකේ ෆොන්ට් සයිස් එක එකපාර වැඩි වුණා. දැන් ඒක පේන්නේ එච්චර වැඩි වෙලා තියෙන්නේ. ඉතින් දැන් අකුරු ලොකුවට පෙන්නවා. ඒකට අපිට මාතෘකාවක් වගේ දෙයක් ලොකුවට දාන්න පුළුවන්. ඊට පස්සේ අනු මාතෘකාව පොඩියට. ඒ කියන්නේ දැන් හිතන්න ඔය ටේබල් එකක් ගත්තම වගුවක් ගත්තොත් ඒ වගුවේ පුතේ නා අපි වගුවක් අඳිනවා. හිතන්න මෙහෙම වගුවක් අඳිනවා කියලා. ඒ වගුවේ පුතේ අපිට දාන්න පුළුවන් මේ ඇතුලේ ඒ කියන්නේ මේ උපශීර්ෂක මෙන්න මේ වල දාන්න පුළුවන් එක ෆොන්ට් සයිස් එකක් පොඩ්ඩක් ලොකුවට පැහැදිලිව පේන්න ඊට පස්සේ මාතෘකාව දානවා ස්ටුඩන්ට් මාක් කියලා එක ලොකුවට දානවා
මාක් ෂීට් කියලා එක ලොකුවට දාන්න. එතකොට ඔන්න ඔය වගේ දේවල් වලට අපිට ඕන වෙනවා. ඊට පස්සේ මේ ටේබල් එකේ ඇතුලේ අකුරු තව පොඩ්ඩක් පොඩි. මේක ටිකක් ලොකුයි. මේක ඊට වැඩි තව පොඩ්ඩක් පොඩි. එතකොට ඔන්න ඔකට තමයි අපි විවිධ ෆොන්ට් වර්ග සහ අකුරු වල සයිස් එක අපි යොදාගන්නේ. අවශ්‍ය තැනට අවශ්‍ය ගන්නට අකුරු වල සයිස් එක වෙනස් කරගන්න. බී අකුර උඩ පුතේ කොටුවක් නිල් පාට කොටුවක් වගේ වැටිලා නැහැ නේද දැන් මේ අවස්ථාවේදී නිකන් තියෙන්නේ බී අකුර විතරයි පේන්න තියෙන්නේ. ඒතර මම නිකන් ඔන්න H අකුර ටයිප් කරනවා. වන්නේ ටයිප් වෙන H අකුරේ තියෙන තද පැහැය අඩුයි. අපි ওই බී අකුර උඩ එකපාරක් ක්ලික් කරනවා. හරි බී අකුර උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ පුතේ ඒ අකුර මෙන්න මේ විදිහට කොටුවක් වැටෙනවා. මේ බන් දැන් කොටුවක් වැටිලා තියෙන්නේ. එතනින් පස්සේ මම ගහන H අකුරු බෝල්ඩ් වෙලාව දින්නේ. ඒ කියන්නේ සාමාන්‍ය අකුර වලට වැඩිය මහතයි. අකුරු ඒ කියන්නේ එක උඩ ලියනවා වගේ හිතන්නකෝ මෙන්න මේ වගේ. ඔන්න අපි නිකන් ලියනවා එච් අකුරු මෙහෙම. ඒතරෝ බී අකුර උඩ ක්ලික් කරලා ලිව්වොත් එන්නේ මෙන්න මේක උඩ නැවත නැවත ලියලා වගේ. හරි මෙහෙම කරන්නේ තද කරන්නේ. සයිස් එක එකයි ඒ වුණාට ඒක උඩ නැවත නැවත ලියීමක් වගේ වෙන එකක් තමයි බෝල්ඩ් කියලා කියන්නේ. ඒ කියන්නේ නෝමල් ලියනවට වැඩිය තද පැහැයෙන් ලියවෙනවා මේ. මේ දෙක ලා පාටයි මේ අකුරු මහතයි තද පාටයි. ඕකෙන් තමයි බෝල්ඩ් කරනවා කියලා කියන්නේ මෙන්න මේ ඔප්ෂන් එකේ. ඊට පස්සේ මේ i අකුරක් තියෙනවා. පුතේ i අකුර උඩ ක්ලික් කරොත් එහෙම එතනින් පස්සේ ගහන h අකුරු ඇද වෙලා වදින්නේ. ඒකට කියනවා අපි ඉටලින් කියලා. ඇද ඇද අකුරු. බෝල්ඩ් කියන්නේ තද පැහැය. b අකුර උඩ ක්ලික් කරොත් එක අකුරු උඩ නැවත නැවත ලිව්වා වගේ. normally අද මේ වගේ. ඊට පස්සේ i අකුර උඩ ක්ලික් කරොත් අකුරු ඇදේට වදින්නේ. එල අකුරු වදින්නේ. කෙලින් නෙමේ එල අකුරු. ඊට පස්සේ යූ කියනක උඩ ක්ලික් කරොත් මේ අකුරු වලින් පුතේ ඉරක් වදිනවා. දැන් මගේ නම ලිව්ව කියලා හිතන්නකෝ. අසුන් කියලා මම ලියනවා. ඔය නම යටින් අපි ටයිප් කරනවත් එක්කම මෙන්න මෙහෙම යටින් ඉරක් වදිනවා. මේ බලන්න. ඔන්න මම යූ අකුර උඩත් ක්ලික් කරන එක පාරක්. මේව දන්න ළම ඇති පුතේ මම හැමෝම දන්නේ නැති හින්දා මේ කියලා දෙන්නේ. ඔන්න මම යූ අකුර උඩ ක්ලික් කරලා ටයිප් කරද්දි බලන්න නමට යටින් ඉරක් වදිනවා. ඔන්න මගේ නම ගෙවුවා. ඒතර නමට යටින් ඉරක් වදිනවා. එතන අපිට ඕන අපේ සිලෙක්ට් කරලා මේක තද කරන්න පුළුවන්. මේ මම මෙතනට ගිහිල්ලා ලෙෆ්ට් ක්ලික් කරගෙන මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන් පුතේ. ඊට පස්සේ මේ බෝල්ඩ් කියන එක උඩ එකපාරක් ක්ලික් කරගම ඒ අකුරු ටික ඔක්කොම තද පැහැයට සහ යටින් ඉරක් ඇදුනවා. දැන් මට මේක තද කරන්නත් ඕනේ යටින් ඉරක් අඳින්නත් ඕනේ ඇල කරන්නත් ඕනේ. ඒකට මම කරන්නේ මේක නැවත මේ විදිහට ඔක්කොම එකපාරක් සිලෙක්ට් කරලා මේක ඇල කරන එකත් ඔබනවා. වන් අකුරු ටික ඇතර ඇලත් වෙලා තදත් වෙලා යටිනුත් ඉරක් වැදිලා. පුතේ ඔප්ෂන් එක තේරුණාද කියලා දුන්න එක. सिंगल टाइपिंग करने विधि मानव कीला देना एक कीला देना अनिवार्य में सिंगल टाइपिंग करने विधि तीनों के सिंगल टाइप करने विधि देखा तीनों विधि देखा मां कीला देना वे कटेरा दें कीला देना टाइम एक माधि पुते आप इलांगा टिक इतने दाव से कथा करमु आप इतने इलांगा साथी बहुत दूर टे उठ टेकी वरकर करना फुलवांग वे वेड़ पोता तेक का बालमु එහෙම නැතුනම් තව පැයක වගේ කොටස සමහරකට ඉතුරු වෙන්න පුළුවන් ඊට පස්සේ සතියෙත් අපි බලමු පුළුවන් ඉක්මනට කරමු. පුතේ මේක උඩින් කරන්න උඩින් පල්ලෙන් කරන්න නැත්නම් මේ පාඩම අපිට 10 වසරේ පොතේ තියෙන වැදගත්ම පාඩමක් ඉඳ හරියට ඔළුවට දා ගන්න ඕනේ. මම කියවන මේ පන්තිය කරන්නේ 9 වසරේ නිකන් අතහැරලා දාන්න මේ කට්ටියට ඉස්සරහා ඕලෙවල් මට්ටමට බලපාන විදිහට තමයි මම කරන්නේ. ඕලෙවල් ටාගට් කරන් තමයි පන්තිය කරන්නේ. මොකද අපිට උඩින් ගිහිල්ලා වැඩක් නැහැ. අපි එතකොට 10 වසරදී ඉගෙන ගත්තදී හොඳ අවබෝධයෙන් ඉගෙන ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතකොට. ඔකට ලේසියෙන් කරුණු ධාරණය කරගන්න පුළුවන් වෙනවා හොඳ අවබෝධයෙන් ඉගෙන ගත්තොත්. පුතේ අපි ඊළඟ ටික ඉතුරු දවසේ කතා කරමු. අලුත් ටියුට් එක මම දැම්මම දාන්නම් ගෲප් එකට මැසේජ් එකක්. අලුත් ටියුට් එක අපි කරන්නේ එතකොට මයික්‍රෝ කන්ට්‍රෝලර්ස්. ඒ කියන්නේ මයික්‍රෝ චිප් ගැන, ඒ කියන්නේ ආඩියෝනෝ සහ අපිට තියෙනවා මයික්‍රෝ බිට් කියලා සර්කිට් දෙකක්. ওই සර්කිට් දෙක ගැන තමයි කතා කරන්නේ.
තව අපිට IoT පැත්තට යනවා නම් Raspberry Pi වගේ සර්කිට් තියෙනවා. ඒ වරහා පුළුවන් IoT කියන පොතේ Internet of Things අන්තර්ජාලය හරහා අපිට පුළුවන් ලෝකයේ ඕනම තැනක ඉඳන් ඔයා ගෙදර ලයිට් කන්ට්‍රෝල් කරන්න ඒ වගේ සර්කිට් හදන්නත් තියෙනවා IoT කියලා තාක්ෂණය. අපි ඒව ගැන පොඩ්ඩක් කතා කරමු. අලුත් පාඩම පටන් ගත්තම ඉතුරු ඊළඟ දවසේ මේ පාඩමේ ඉතුරු ටික අපි සාකච්ඡා කරමු. එහෙනම් පුතේ අපි අදට පන්ති මෙතනින් නවත්තනවා. අයිබෝන් ළමයි. අයිබෝන් අයිබෝන් සර්. අයිබෝන් සර්.